නවසිල්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වුණේ වර්ෂාව නිසා සේදී ගිය පුහුණු තරගයක් එක්ක. ඊට පස්සේ තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේ නවසිල්ලන්තයට කඩලු 6ක පරාජයකට මුහුණ දෙන්න වෙනවා. මේ පරාජයත් එක්ක ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව පරාද කරන සිහිනය නවසිල්ලන්තේ බොඳ වෙලා යනවා. ටෙස්ට් තරගාවලිය එහෙම වුණත් තාමත් T20 තරගාවලිය ආරම්භ වුණේ නැති නිසා මේ තරගාවලියේ වෙනසක් කරන්න අවස්ථාව තාමත් නවසිල්ලන්තයට තියෙනවා. මේ තරගාවලිය නවසිල්ලන්තේ සෙල්ලම් කරන්නේ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් නෙමෙයි ටීම් සවුතිගේ නායකත්වයෙන්. බලාපොරොත්තු නොවුණු අවස්ථාවක නායකත්වය ලැබුණු සවුති ටෙස්ට් තරගාවලියේ පළවෙනි තරගයේ ලැබුණු පරාජය ගැන පසුගිය දවසක විදේශ මාධ්‍යයක් එක්ක අදහස් දක්වලා තිබුණා. පළවෙනි ටෙස්ට් තරගයේදී අපි හොඳට සෙල්ලම් කළා. හැබැයි මේ දවස් පහ අපිට වැඩි පොඩ්ඩක් හොඳට සෙල්ලම් කරපු ශ්‍රී ලංකාව තරගයේ ජයග්‍රහණය කළා. තමන්ගේ කණ්ඩායම මේ වෙද්දි ශ්‍රී ලංකාවේ තනතිරි වලට හුරු වෙමින් ඉන්නවා කියලා තමයි සවුති කියන්නේ. අපි කණ්ඩායමේ ක්‍රීඩකයෝ මේ වෙද්දි ශ්‍රී ලංකාවේ තනතිරි වලට හුරු වෙමින් ඉන්නේ. මම හිතන්නේ අපේ ටික ටික ලංකාවේ පරිසරයට හුරු වෙමින් ඉන්නවා කියලා. නවසිල්ලන්තයේ ටෙස්ට් තරගයකට සෙල්ලම් කරද්දී පන්දේ මේ බලකායේ ප්‍රධාන තුරුපක් විදිහට ලොකු දෙයක් කරන නවසිල්ලන්ත වේගපන්දු බලකායට ගාල්ලේදී ගුණදේ ගැන සවුති කියන්නේ මේ වගේ කතාවක්. ලංකාවේදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ එක දිගට පන්දු වාර කිහිපයක් යවන එක විතරයි. වේලාවකට ඒක අභියෝගයක්. මොකද හොඳ ඉලක්කයක වැඩි වේලාවක් පන්දු යවද්දී තමයි කඩළු වෙන්නේ. කොහොමද ලංකාවේ තනතිරියක් අපිට තියෙන දඟ පන්දු යවන්නට සහය දෙන භූමිකාවක්. මොකද අපි නෙමෙයි ලංකාවේදී ඇටැකින් පන්දු යවන්න වෙන්නේ. දඟ පන්දු යවන්න තමයි ලොකු දෙයක් කරන්නේ. පළවෙනි ටෙස්ට් තරගයේ පන්දු යවන්නෝ ප්‍රතිකරෝ විදිහට කළ සේවය ගැන සවුති කියන්නේ මේ වගේ කතාවක්. අපි පළවෙනි තරගයේ පරාදුනත් අපි පන්දු යවන්න ප්‍රතිකරෝ විදිහට ඒ තරගයේ ලොකු දෙයක් කළා. ඇත්තටම අපි ලොකු තරගයක් දෙන්නත් හේතුව තමයි ඒ විදිහට අපි පන්දු යවන්න ප්‍රතිකරෝ විදිහට සාර්ථක වුණ එක. ඒ වගේම පන්දු යවන්න විදිහට මේ තනතිරි වල පන්දු යවන එක ලෙහෙසි නෑ. මොකද අපි දෙන ලකුණු නැවත රැස් කර ගන්නවා කියන්නේ ඒ තනතිරි වල ලෙහෙසි දෙයක් නෙවෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.